අද පාඩමට සම්බන්ධ වෙන දුවල කුතාල හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි අද පාඩම යටතේ බලන්නේ 10 ශ්‍රේණිය ගණිතය යටතේ ලඝු ගණක 2 කියන පාඩමයි අපි බලන්න යන්නේ. ඒ යටතේ අපිට මුලින්ම තියෙන්නේ ලඝු ගණක වගුව භාවිතයෙන් කොහොමද සංඛ්‍යාවක ලඝු ගණකේ හොයන්නේ කියලා බලන්නයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි මුලින්ම කරන්නේ මේ දශම ස්ථාන දෙකක් දක්වා තියෙන 1යි 10යි අතර සංඛ්‍යාවක ලඝු ගණකේ හොයන්නයි යන්නේ. ඉතින් අපි උදාහරණයක් අරගෙන බලමු කොහොමද මේක කරන්න කියලා. 4.58 කියන සංඛ්‍යාවේ 10 පාදයට ලඝු ගණකය 10 පාදයට ලඝු ගණකය හොයන්නයි අපි යන්නේ. මුලින්ම අපි ලඝු ගණක වගුව මෙන්න මේ විදියට ලඝු ගණක වගුව බලනවා. එතකොට ලඝු ගණක වගුවේ මෙන්න මේ 4.58 හොයද්දී මෙන්න මේ 45 ඕගොල්ලන් පේනවා ඉතින් මෙතන සංඛ්‍යා පීලියක් තියෙනවා. 10 ඉඳලා සංඛ්‍යා දාගෙන කියලා තියෙනවා. අන්න ඒ කොටසේ 4.58 කියන සංඛ්‍යාවේ ලඝු ගණකයේ බලන්න නම් අපි මෙන්න මේ 45 මේ මුලින් තියෙන ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාව 45ට අනුරූප පේලිය දිගේ යන්න ඕනි. ඉතින් මේක පැහැදිලි වෙන්න ඕන නිසා මම මෙන්න මේ විදියට පොඩ්ඩක් මේ කොටස මෙන්න මේ ලඝු ගණක වගුවේ මෙන්න මේ කොටස පොඩ්ඩක් විශාලනය කරගන්නවා. එතකොට අපිට පේනවා මේ 4.58 45නේ මුලින්ම තියෙන්නේ. එහෙනම් මෙන්න මේ 45 කියන පේලිය දිගේ අපි බලාගෙන යන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනියට තියෙන මේ 8 ඉලක්කමට අනුරූප මෙන්න මේ තීරය බලා ගන්න ඕනේ. එහෙනම් මේ තීරය දිගේ පල්ලෙහාට දැන් යන්න ඕනේ. 45 දිගේ දකුණට යනවා. 8 කියන තීරය දිගේ පල්ලෙහාට එනවා. එතකොට අපිට මෙන්න මේ මුණ ගැහෙන තැන තමයි අපිට අවශ්‍ය ලඝු ගණකය තියෙන්නේ. එහෙනම් 6.6.9 තමයි 4.58 ලඝු ගණකය වෙන්න ඕනේ. ඉතින් ඒක අපි මෙන්න මේ විදියට ලියන්න ඕනේ. 4.58 ලඝු ගණකයේ සමානයි 0.6669. මෙතන මේ සංඛ්‍යාව 4.58 කියන සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක් නිසා අපි මෙතන ඉදිරියට දාන්න ඕනි බිංදුව දාන්න ඕනි. බිංදුව දාලා තමයි අපි ලඝු ගණකයේ මේ විදියට ලියන්නේ. නේද? ලඝු ගණකයේ 0.6669 කියලා ලියන්න පුළුවන්. ඒ විදිහටම අපිට ඕන නම් මේක දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන්. මෙන්න මෙහිම 4.58 කියන සංඛ්‍යාව සමානයි 10^0.6669. ඒ කියන්නේ මේ ලඝු ගණකය කියලා අපි මේ හොයන්නේ 10 පාදයට දර්ශකයයි මේ හොයන්නේ. ඒතර ලඝු ගණකය කියන්නේ දර්ශකයට කියලා මතක තියාගන්න. ලඝු ගණකය කියන්නේ දර්ශකයටයි. එහෙනම් මේ දර්ශකය තමයි මේ අපි හොයලා තියෙන්නේ. පාදය වෙන්න ඕනි 10. 10 පාදයට ලඝු ගණක තමයි මේ වගුව පුරාම තියෙන්නේ. මේ ලඝු ගණක වගුවේ තියෙන්නේ ඒවා 10 පාදයට මේ දර්ශක ටික තමයි මේ වගුව ඇතුලේ තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ තවත් උදාහරණයක් බලමු. 6.85 කියන සංඛ්‍යාවේ 10 පාදයට ලඝු ගණකේ ගන්න විදිය දැන් බලමු. එහෙනම් අපිට අර කලින් වගේ මේ විදියට ලඝු ගණක වගුවේ මේ කොටස අවශ්‍යයි. ඒතර මේක සංඛ්‍යාවේ මුලින්ම තියෙන්නේ 6.8නේ. 6.85 කිව්වම 6.8යි තමයි මුලින්ම තියෙන්නේ. එන අපි දැන් යන්න ඕනේ මේ 68 කියන පේලිය දිගේ යන්න ඕනේ. ගිහිල්ලා මෙන්න මේ තුන් වෙනුවට තියෙන පහනේ. එහෙනම් පහ කියන තීරය දිගේ යටට මෙහෙම ගිහිල්ලා බලන්න ඕනේ. එතකොට අපිට හමු වෙනවා 8 3 5 7. මෙන්න මේ 8 3 5 7 හම්බ වෙනවා. එහෙනම් මේ 6.85 ලඝු ගණකය වෙන්න ඕනේ. 10 පාදයට ලඝු ගණකය 0.8357 කියලා ලියන්න. එතකොට මේ බිංදුව තමයි අපි මෙතන මුලට ලියන්නේ. හේතුව මේ 6.85 කියලා කියන්නේ 1යි 10යි අතර සංඛ්‍යාවක් නිසායි මෙතනට මේ බිංදුව ලියන්නේ. හරි. ඊළඟට අපි බලමු මේ දශම ස්ථාන තුනක් දක්වා තියෙන 1ක් 10ත් අතර සංඛ්‍යාවක ලඝු ගණකය කොහොමද හොයන්නේ? 1ක් 10ත් අතර සංඛ්‍යාවක ලඝු ගණකය දශම ස්ථාන තුනක් තියෙන වෙලාවට. උදාහරණයක් විදිහට අපි බලමු මේ 5.075 10 පාදයට ලඝු ගණකය කීයද කියලා හොයලා බලමු. තොර කලින් වගේම අපි විදියට ලඝු ගණක වගුව පෙරලා ගන්නවා. පෙරලගෙන අපි බලනවා මේ 5.0 ඒ කියන්නේ 50. 50 කියන පේලිය දිගේ යන්න ඕනි දැන් මේ විදියට. මෙතන තියෙනවානේ 7 කියලා තුන්වෙනියට. එහෙනම් 7 කියන තීරය දිගේ යටට මේ විදියට එන්න ඕනි. ඒ ආපුවාම අපිට ලැබෙනවා මෙන්න මෙතන එක සංඛ්‍යාවක්. 7.05 කියලා සංඛ්‍යාවක් ලැබෙනවා. අපි තාම මෙන්න මේ තුන්වෙනි ඉලක්කම ඒ කියන්නේ තුන්වෙනි දශම ස්ථානය අපි තාම බැලුවේ නෑ. මෙන්න මේ පහ කියන එක අපි බලන්න ඕනි. මෙන්න මේ මධ්‍යඤ්‍ය අන්තරය කියන කොටසෙන් තමයි මේ අන්තිම ඉලක්කම අපි හොයන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මෙතන මේ පහේ ඉලක්කම යටතේ. පේලිය 50මයි. 50 පේලිය දිගේ
පහකේන තීරයේ යටතේ කීයද තියෙන්නේ කියලා බලන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ කීයද? 4. කලින් අපි කොටු කරගත්ත මේ 7.5 ඒක තියෙන්නේ 50.7. 50.7 අන්තිම ඉලක්කම 5 නම් 5 යටතේ තියෙන්නේ 4. දැන් අපි කරන්නේ මේ හොයාගත්ත සංඛ්‍යා දෙක මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. 7.5 4ක් එකතු කරනවා. එතකොට උත්තරේ 7.5 4. 7.5 4 කියලා එනවා. මෙන්න මේ සංඛ්‍යාව තමයි දැන් ලඝු ගණකයේ විදිහට මෙහෙම ලියන්නේ. නම් 5.075 ලඝු ගණකයේ සමානයි 0.7.5 4 කියලා ලියන්න පුළුවන්. හොඳයි, අපි මීළඟට බලමු 10ට වඩා විශාල සංඛ්‍යාවක කොහොමද ලඝු ගණකය හොයන්නේ කියලා මීළඟට බලමු. ඉතින් අපි මේ වගේ උදාහරණයක් අරගමු. 54.37 ලඝු ගණකයේ සොයන්න. එහෙනම් 54 කියන්නේ 10ට වඩා විශාල සංඛ්‍යාවක්. 54.37 කියන්නේ එහෙනම් 10ට වඩා විශාල සංඛ්‍යාවක්. මේකද අපි මුලින්ම කරන්න ඕනි. මේ 54.37 කියන සංඛ්‍යාව මෙන්න මේ විදිහට විද්‍යාත්මක අංකණයෙන් ලියාගන්න ඕනි. විද්‍යාත්මක අංකණයෙන් මෙන්න මේ විදිහට ලියාගන්න ඕනි. එතකොට අපිට ලියන්න පුළුවන් 5.437 ගුණ කිරීම 10^1 කියලා අපිට මෙතන ලියන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ අපි දන්නවා ලඝු ගණක නීතිය යටතේ අපිට පුළුවන් මේ ගුණිතයක් වෙන වෙනම ලඝු ගණකවල එකතුවක් විදිහට ලියන්න පුළුවන්. ගුණිතයක් ලෙස තියෙන සංඛ්‍යා දෙක අපිට පුළුවන් වෙන වෙනම ලඝු ගණකවල එකතුවක් ලෙස ලියන්න. අන්නේ ලඝු ගණක නීතිය යොදාගෙන අපි මෙන්න මේ විදිහට ලියා ගන්නවා. එහෙනම් අපි දැන් කරන්න ඕනේ 5.437 ලඝු ගණකයේ හොයලා 10 පාදයට 10 ලඝු ගණකයට එකතු කරන්නයි තියෙන්නේ. එහෙනම් මේ 5.437 ලඝු ගණකය කියන එක 10ට වඩා අඩු සංඛ්‍යාවක්. එහෙනම් අපිට අර කලින් අපි කරපු විදිහටම මේකේ ලඝු ගණකයේ හොයලා මෙතනට මේ විදිහට උත්තරේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ 10 පාදයට 10 ලඝු ගණකය එකයිනේ. 10 පාදයට 10 ලඝු ගණකය එකයි. මෙතන එකතු කිරීම එක කියලා ලියන්න පුළුවන්. දැන් මේ සංඛ්‍යා දෙක එකතු කරන්නයි තියෙන්නේ. සංඛ්‍යා දෙක එකතු කරාම අපිට උත්තරේ එනවා 1.7354. ඔන්න මේ විදිහට මේ 54.37 ලඝු ගණකය අපිට හොයන්න පුළුවන්. හරි, අපි බලමු තවත් සංඛ්‍යාවක්. 858.3 ලඝු ගණකයේ සොයන්න කියලා කියනවා. එහෙනම් අපි අර කලින් වගේම ඉස්සලා විද්‍යාත්මක අංකණයෙන් මේ විදිහට ලියාගමු. 8.583 ගුණ කිරීම 10^2 කියලා මේ 858.3 ලියන්න පුළුවන්. ඊළඟට ලඝු ගණක නීතිය අපිට මේ විදිහට යොදන්න පුළුවන්. සංඛ්‍යා දෙකේ ලඝු ගණක වෙන වෙනම එකතු කරන්න කියලා මේ විදිහට ලියන්න පුළුවන්. ඉතින් 8.583 ලඝු ගණකයේ එකතු කිරීම 10^2 ලඝු ගණකය කියලා අපිට මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මේ 8.583 කියලා කියන්නේ 10ට අඩු සංඛ්‍යාවක්. ඒතකොට අර කලින් ලඝු ගණකයේ බලපු විදිහටම බලලා අපිට මේ විදිහට උත්තරේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ 10^2, ඒ කියන්නේ 100නේ. 10^2 ලඝු ගණකයේ 10 පාදයට ලඝු ගණකයේ බැලුවාම උත්තරේ වෙන්න ඕනි 2. 10 පාදයට 10^2 ලඝු ගණකය කියන්නේ මෙන්න මේ දර්ශකයයි අපි මෙතනට උත්තරේ විදිහට ලියන්න ඕනි. දැන් තියෙන්නේ මේ සංඛ්‍යා දෙක එකතු කරගන්න. එහෙනම් මෙන්න මේ බිංදුවට මේ දෙක එකතු කරාම උත්තරේ 2.9337 කියලා අපිට ලඝු ගණකයේ මේ විදිහට ලැබෙනවා. එහෙනම් 858.3 ලඝු ගණකයේ 2.9337 කියලා අපිට ලැබෙනවා. හරි, ඊට පස්සේ අපි බලමු මෙන්න මේ වගේ වගුවක් තියෙනවා. මේ වගු ඇසුරෙන් අපිට පුළුවන් මෙතන තියෙන සම්බන්ධතාවයක් මෙන්න මේම දකින්න. බලන්න මෙතන තියෙන සංඛ්‍යාව. එතන මේ සංඛ්‍යා ටික ටිකක් සුවිශේෂයි. ඒ කියන්නේ මේ එකම ඉලක්කම් ටික තමයි හැම සංඛ්‍යාවකම තියෙන්නේ. සංඛ්‍යා තුනක් තියෙන්නේ, වටිනාකම් තුනක් තියෙන්නේ මෙතන. හැබැයි භාවිතා කරලා තියෙන ඉලක්කම් එකම ඉලක්කම් බව ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ දශම තිත තියලා තියෙන තැන අනුව තමයි මේකේ අගය වෙනස් වෙලා තියෙන්නේ. එතකොට පළවෙනි සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යා කොටසේ ඉලක්කම් කීයක් තියෙනවද? ඒ කියන්නේ මේ 8 කියන ඉලක්කම විතරයිනේ මෙතන පූර්ණ කොටසේ තියෙන්නේ. එහෙනම් ඉලක්කම් එකයි තියෙන්නේ. එකයි මේ එක කියලා ලියලා තියෙන්නේ. විද්‍යාත්මක අංකණයෙන් මේ සංඛ්‍යාව ලිව්වම අපි ලියන්නේ 8.5863 ගුණ කිරීම 10^2 කියලායි ලියන්නේ වෙන්නේ. මේ තියෙන විද්‍යාත්මක අංකණය මේ තියෙන්නේ මේ සංඛ්‍යාවේ ලඝු ගණකයේ බැලුවම එන උත්තරේ. එහෙනම් 0.9337. එහෙනම් ලඝු ගණකයේ පූර්ණාංශය 0යි. ලඝු ගණකයේ මේ පූර්ණාංශය කොටස 0යි. සංඛ්‍යාවේ පූර්ණ කොටසේ ඉලක්කම් 1යි තියෙන්නේ.
लघुगणके पूर्णांशे वेन्ने बिंदुवाय ඊළඟ සංඛ්‍යාවේ තියෙන අර ඉලක්කම් ටිකමයි හැබැයි අගේ වෙනස් මොකද දශම දෙක තියෙන්නේ වෙනත් තැනක එහෙනම් 85.83 පූර්ණ කොටසේ ඉලක්කම් ඒ කියන්නේ මේ 85 කියන කොටසේ ඉලක්කම් තියෙනවා 85 කියලා ඉලක්කම් දෙකක් තියෙනවා විද්‍යාත්මක අංකණෙන් ලිව්වාම 8.5යි 8.3මයි හැබැයි ගුණ කිරීම 10 බල කලින් ලිව්ව බිඳුව දැන් ලියන්න වෙන්නේ 1 දශම දෙක තියෙන තැන වෙනස් නිසා එහෙනම් ලඝු ගණකයේ බැලුවාම උත්තරේ එන්නේ 1.9337 එහෙනම් කලින් දශමාංශයේ කලින් කොටසමයි නමුත් පූර්ණාංශයේ ලඝු ගණකයේ වෙනස් වෙලා ඉස්සලා බිඳුව දැන් 1 එහෙනම් ලඝු ගණකයේ පූර්ණාංශය 1 කියලා දැන් ලියන්න ඕනේ හරි ඊළඟ සංඛ්‍යාව බලමු 858.3 අන්න පූර්ණ කොටසේ ඉලක්කම් 3ක් තියෙනවා විද්‍යාත්මක අංකණෙන් ලිව්වාම 8.583මයි කලින් විදියටම ගුණ කිරීම හැබැයි 10 බල දෙවෙනතන දෙක ලියන්න ඕනේ එතන දෙක ලියලා තියෙන්න ඕනේ लघु गण के दशमुनाई तुनाई हत दशमांश कोलिंगट समय पूर्ण को समय विनाशेलाती लघु गण के पूर्णांशे दिखाकलातीन इतना मेन मेके संबंधता बलागत्ट पुलवांग लघु गण के होयादी लेसें अट लघु गण के लिए पुलवा मेम विद्यात्मक अंकें लियमी काले गतकंडवशवेन्े नह සංඛ්‍යාවදීහා බලලා ලඝු ගණක වගුවෙන් අපිට එකපාරම ලඝු ගණකේ හොයලා උත්තරේ ලියා ගන්න පුළුවන් ක්‍රමයක් හදා ගණ්ඩයි අපි මේ සම්බන්ධතාවයේ මෙහිම බලන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා සංඛ්‍යාවේ පූර්ණ කොටසේ ඉලක්කම් එකක් තියෙනකොට ලඝු ගණකේ පූර්ණාංශයේ වෙන්න ඕනි බිඳුව. සංඛ්‍යාවේ පූර්ණ කොටසේ ඉලක්කම් දෙකක් තියෙනකොට ලඝු ගණක පූර්ණාංශය එකයි. ඒ කියන්නේ දෙකට වඩා එකක් මෙතන संख्यावे पूर्ण कोटस इलाकां तुनाक तीयन कोट लघु गणक पूर्णांशे लियांडोनी देख के मेतन तीयन इलाकां गानट वड़ा एकाक अडुएं लघु गणके पूर्णांशे लिव्वाम हरी अभी मे विद्यट विद्यात्मक अंकने लिया इंडोनी ने केलिम लघु गणके लियांड පුළුවන් එක අපිට ගානක් ඉක්මනට හදා ගන්න නම් එහෙම කරන්න වෙනවා. ඉතින් අපි ඉදිරියට එහෙමයි කරන්නේ. අපි සංඛ්‍යාවක ලඝු ගණකේ ලියද්දී ඉස්සලාම් බලනවා සංඛ්‍යාවේ පූර්ණ කොටස ඉලක්කම් කීයද? ඊට වඩා එකක් අඩුවෙන් ලඝු ගණක පූර්ණාංශය ලියා ගන්න එතකොට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙතන සංඛ්‍යාවේ පූර්ණ කොටස ඉලක්කම් 4ක් තියෙනවා කියලා. එහෙනම් ලඝු ගණක පූර්ණාංශය ලියන්න ඕනේ 3.0 කියලා. 3 තමයි ලඝු ගණක පූර්ණාංශය විදිහට ලියන්න ඕනේ කියලා ලක්මක් අඩු කරලා ලියන්න. හරි එහෙනම් බලමු ලඝුණක වගුව ඇසුරෙන් මෙන්න මේ 1x සංඛ්‍යාවේ ලඝුණකේ සොයන්න කියලා තියෙනවා බලමු කොහොමද හොයන්නේ කියලා එහෙනම් ඉස්සලම් තියෙන්නේ මෙන්න 69.34 ඒ ලඝුණකේ හොයන්න කියනවා ඒකට අපි අර කලින් කියලා දීපු විදිහට ලඝුණක වගුව බලලා 69.34 කියන එක බලුවාම අපිට මේ 8.4 0.9 a මේකේ වඩා වැදගත් වෙන කොටස තමයි මෙන්න මේ ලඝුණක පූර්ණාංශය කොහොමද හොයාගත්තේ කියන එක. ඒතර මෙතන 69 නේ තියෙන්නේ. ඒතර 69 කියලා කියන්නේ ඉලක්කම් දෙකක් පූර්ණ කොටසේ. එහෙනම් ලඝුණක පූර්ණ කොටසේ පූර්ණාංශය තියෙන්න ඕනි 1යි. 1 තමයි ලියන්න ඕනි. ඉලක්කම් දෙක නිසා 69 කියන්නේ ඉලක්කම් දෙකක් නිසා මෙතන 1 ලියනවා. ඊළඟ එක බලන්න 957.1 කේ ලඝු ගණකේ ලියද්දී මේ විදිහට ලඝු ගණකේ හොයාගන්නවා. මේ පූර්ණ කොටස තීරණය වෙන්නේ මෙතන ඉලක්කම් 3යි 9 5 7 කියන ඉලක්කම් 3ක් නිසා මෙතනට ලියලා තියෙනවා 2 කියලා. එකක් අඩුවෙන් ලියන්න ඕනේ. ඊළඟ සංඛ්‍යාව තියෙන්නේ 1248. එතකොට මෙතන ඉලක්කම් 4ක් තියෙන නිසා ලඝු ගණක පූර්ණාංශයට ලියනවා 3යි කියලා. ඔන්න ඔය රටාවට තමයි අපි ලඝු ගණක ලියන්නේ. එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යාව දිහා බලලා එකවරම අපිට ලඝු ගණකේ ලියා ගන්න පුළුවන් නම් තමයි අපිට ගණන් හදන්න ලේසි වෙන්නේ. ඉතින් ඉදිරියට අපි මෙහෙම තමයි කරන්නේ. විද්‍යාත්මක අංකණේ ලියලා ඉන්නේ නැහැ. කෙලින්ම ලඝු ගණකය වගුවෙන් බලලා ලියන එකයි කරන්නේ. හරි. ඊළඟට අපි බලන්න යන්නේ මේ ප්‍රතිලඝු ගණකය කියන්නේ මොකක්ද කියන එක අපි බලන්න යන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න මෙන්න මේ විදියට මෙතන තියෙනවා මේ 59.3 10 පාදයට ලඝු ගණකය කියන්නේ 1.7731 එකට. ඒක අපිට කියන්න බලමු මෙහෙම 1.7731 එකේ ලඝු ගණකය වන්නේ 59.3යි. එහෙනම් 1.7731 එකේ ප්‍රතිලඝු ගණකය කියලා කියන්නේ ප්‍රතිලඝු ගණකය කියලා කියන්නේ 59.3ටයි. 59.3 ලඝු ගණකයේ බැලුවාම එන්නේ 1.7731.
එනං 1.7731 ප්‍රතිලඝු ගණකය බැලුවාම එන්නේ ආපස්සට 59.31 එකයි මේ කියන්න උත්සාහ කරන්නේ ලඝු ගණකයට අනුරූප ප්‍රතිලඝු ගණකය කියන්නේ සංඛ්‍යාව කීයද කියලායි මේ හොයන්නේ අපි ඒක අපිට මෙන්න මේ විදිහට ප්‍රතිලඝු ගණකය කියලා සිංහල වචනෙන් ලියන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඉංග්‍රීසි අකුරෙන් තමයි ප්‍රතිලඝු ගණකය කියන එක ලියන්නේ එතකොට ප්‍රතිලඝු ගණකයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇන්ටිලොග් කියලායි කියන්නේ. එතකොට මේ අපි ලිවීමේ පාසුව සඳහා මෙන්න මේ විදිහට ඇන්ටිලොග් කියලා තමයි ලියන්නේ. සිංහලෙන් ලියන්නේ නැහැ ගණන් ඇතුලේදී. අපි ලියන්නේ මේ විදිහට ඇන්ටිලොග් 1.7731 සමානයි 59.3 කියලායි අපි කියන්නේ. හරි. නිදසුනක් අපි බලමු එහෙනම් මේ සම්බන්ධ. අපිට කියනවා මේ ඇන්ටිලොග් 0.8436 අගය ලඝු ගණක වගුව ඇසුරෙන් සොයන්න කියලා. එහෙනම් අපි බලමු ලඝු ගණක වගුව අරගෙන මෙතෙන්දී දැන් අපි බලන්නේ ලඝු ගණකයක් නේ හොයන්නේ. ලඝු ගණකයට අදාළ සංඛ්‍යාව හොයන්නයි යන්නේ. ප්‍රතිලඝු ගණකය බලන්නයි යන්නේ. එහෙනම් මෙන්න මේ ලඝු ගණකයේ තියෙන්න ඕනි මෙන්න මේ වගුවේ මෙන්න මේ ඇතුලේ කොහේ හරි. වගුව මැද තමයි අපි දැන් අගේ හොයන්න ඕනේ. අපි බලනවා 8436 කියන මෙන්න මේ දශමාංශ කොටස 8436 කියන දශමාංශ කොටස මේ කොහේ හරි තියෙනවද කියලා. ඉතින් අපිට බැලුවාම පේනවා මෙතන 8432 කියලා එකක් තියෙනවා. හැබැයි 8436ක් නෑ. ඊළඟට තියෙන ඊට වඩා විශාල සංඛ්‍යාවක්. ඒ නිසා ඒක ගන්න බෑ. මේ ආසන්න අඩු උත්තරේ තමයි අපි මෙතනදි තෝරගන්නේ. හැබැයි මෙතන 8436ක් තියෙනවා. මෙතන තියෙන්නේ 32යි. ඒතර තව මෙතනට අඩුයි 4ක්. ඒකක 4ක් මෙතන අඩුයි හැබැයි. ඒ නිසා අපි මේක තෝරගන්නවා. අර ඒකක අඩු ඒකක 4ක් මේ මධ්‍යනාන්තරයෙන් අපිට හොයාගන්න පුළුවන් නිසා. එහෙනම් මෙන්න මේ විදිහට 8432 තමයි අපි මෙතනදි තෝරගන්නේ. එතකොට ඒ 8432 තියෙන්නේ මේ 69 කියන පේලියේ. නං ඒක ඉස්සලා තෝරගන්නවා 69 පේලියේ 7 තීරය යටතේ. 7 තීරය යටතේ තමයි තියෙන්නේ. 69 පේලියේ 7 තීරය යටතේ මේ 8432 කියන අපිට අවශ්‍ය අගයට ආසන්න අඩු උත්තරේ තියෙනවා. ඊළඟට අර අඩු කොටසක් තියෙනවානේ 3.6 කියන එකට තව 4ක් මදි මෙතන. ඒ මදි 4 මේ පේලිය දිගේ ගියාම මධ්‍යනාන්තරයේ මෙන්න මේ 6 කියන තීරයේ මෙන්න මෙතන 4ක් තියෙනවා. අන්න ඒ 4 දැන් තෝරගන්නවා මේ විදියට. එහෙනම් මෙන්න මේ 4 මදි වෙච්ච ඒකක 4ට අනුරූප වෙන්නේ 6 තීරයනේ. ඒ නිසා ඒක මෙන්න මේ විදියට අපි තෝරගන්නවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් දැන් 0.8436 ප්‍රතිලඝු ගණකය සමානයි 69.76. මම මේ දම් පාටින් රවුම් කරලා තියෙන ඒවා තමයි මෙතන ලියලා තියෙන්නේ. මේ 69.76 ගත්තාම තමයි මේ අගේ ලැබෙන්නේ. එහෙනම් 69.76 මෙතනද මම ලියලා තියෙනවා ගුණ කිරීම 10 බල බිඳුව කියලා. ඉතින් මෙන්න මේ බිඳුව මම හොයාගත්තේ කොහෙන්ද? මෙන්න මේ සංඛ්‍යාවේ මේ ප්‍රතිලඝු ගණකය බලන සංඛ්‍යාවේ මෙන්න මේ ඉදිරියෙන් තියෙන පූර්ණාංශය තමයි මම මෙතන 10 බලයේ විදිහට දර්ශකයේ විදිහට මෙතන ලියලා තියෙන්නේ. ඉතින් 10 බල බිඳුව කියන්නේ 1යිනේ. ශුන්‍ය දර්ශකයේ 1 නිසා. එහෙනම් 1ෙන් ගුණ කරන එක තමයි මේ කරන්නේ. ඉතින් 1ෙන් ගුණ කරාට අගයක් වෙනස් වෙන්නේ නැති නිසා උත්තරේ විදිහට ඒ සංඛ්‍යාව මේ කියන්නේ 6.976ම තමයි අපි ලියන්නේ. ඉතින් හැමතිස්සෙම අපි මේ ප්‍රතිලඝු ගණකය බලලා ලියද්දි මෙන්න මේ කොටසේදී අපි අර විද්‍යාත්මක අංකනේදී ලියන සංඛ්‍යාවක් විදිහට තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටසේ හැමතිස්සෙම පළවෙනි දෙවෙනි ඉලක්කම් දෙක අතරින් තමයි දශම තිත තියන්නේ. එතකොට මුලට තනි ඉලක්කමක් තමයි හැමතිස්සෙම එන විදිහට ලියන්නේ. අපි විද්‍යාත්මක අංකනේදී එහෙමයි කරන්නේ. එහෙනම් හැමතිස්සෙම පළවෙනි දෙවෙනි ඉලක්කම් දෙක මැදට දශම තිත තියලා ගුණ කිරීම 10 බල අගේ දාන්න ඕනේ. මෙතන නම් පූර්ණාංශයේ බිඳුව නිසා මෙතනට මම මේ බිඳුව ලිව්වා. 10 බල බිඳුවෙන් ගුණ කරාට අගේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ 6.976යි. අපි තවත් උදාහරණයක් බලමු එහෙනම් මේ සම්බන්ධ. 1.8436 ප්‍රතිලඝු ගණකය සොයන්න කියලා අපිට කියනවා. එතකොට අපි මේ විදිහට ලඝු ගණක වගුව බලන්න ඕනේ. එහෙනම් දැන් මේ තියෙන ලඝු ගණකයයි එහෙනම් 8436 කියන මෙන්න මේ දශමාංශ කොටස තමයි අපි
වගු ඇතුලේ හොයන්න ඕනේ. නම් බලමු 8 4 3 6 කොතනද තියෙන්නේ කියලා. 8 4 3 6ක් නෑ තියෙන්නේ 8 4 3 2 තමයි තියෙන්නේ. එහෙනම් මේ අගයයි අපිට තෝරගන්න වෙන්නේ ආසන්න අඩු උත්තරේ තමයි අපි ගන්නෙ මෙන්න මේ අගය. එහෙනම් ඊට අනුරූප පේලිය වෙන්නේ 69 තීරය වෙන්නේ 7 තීරය වෙන්නේ 7. එහෙනම් කලින් වගේම 69 7 එහෙනම් අඩු අගය 4ක් මදිනටව මෙතනට 36ක් වෙන්න 32ට 4ක් මදි. ඒ මදි 4 මේ පේලිය දිගේ ගියාම මෙතන තියෙනවා. එහෙනම් ඊට අනුරූප තීරය වෙන්නේ 6. එහෙනම් කලින් විදියටම 69 7 6 තමයි මේ දශමාංශ කොටස තියෙන්නේ. එනිසා අපිට ලියන්න පුළුවන් ඇන්ටිලොග් 1.8436 සමානයි 69 7 6 ගුණ කිරීම. හැබැයි දැන් ලියන්න ඕනේ 10 බල 1 කියලා. මේ 10 බල 1 කියලා 1 ගත්තේ මෙන්න මේ ලඝුගණකේ පූර්ණාංශයේ මෙතනදි 1 කියලා තමයි අපිට දීලා තියෙන්නේ. අන්නේ දීපු 1 තමයි මම මෙතන 10 බලයේ විදියට නැත්නම් දර්ශකයේ විදියට ලියලා තියෙන්නේ. 10 බල 1යි කියලා ගත්තේ එතනින්. ඒතර දැන් මේ ලියලා තියෙන විද්‍යාත්මක අංකණේ ආකාරයට එතකොට පළවෙනි දෙවෙනි ඉලක්කම් දෙක මැදට දශම තිත තිබ්බා. ගුණ කිරීම 10 බල 1 කියලා ලිව්වා. දැන් 10 බල 1 කියන්නේ 10ටනේ. එතකොට සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් 10න් ගුණ වෙද්දී වෙන්න ඕනේ මේ දශම තිත එක ස්ථානයක් දකුණට අරන් යන්න ඕනේ. එහෙනම් මම කරන්නේ උත්තරේ විදියට මේ 69.76 කියලා ලියනවා මේ විදියට. දශම තිත මේ 6යි 9යි මැද තිබිච්ච දශම තිත 10න් ගුණ කරාම මෙතනට ඇවිල්ලා අගය 10 ගුණයකින් වැඩි කරගත්තා. හරි. එහෙනම් ඕගලන්ට පුළුවන් ඔන්න ඔය විදියට ඔගලන්ගේ පෙළ පොතේ තියෙන මේ 20:1 20:2 20:3 හා 20:4 කියන අභ්‍යාස දැන් ඔගලන්ට කරන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන සියලු විෂය කරුණු දැන් කියලා දීලා තියෙන්නේ. ඒක නිසා එකින් එකට හැමිට ඔගොල්ලෝ පැහැදිලි තැනක් තියෙනවා නම් නැවත වීඩියෝ එක බලන්න. ඒ බලලා තේරුම් අරගෙන නිදසුන් තේරුම් අරගෙන ඔයගලන්ට පුළුවන් මේ 20:1 20:2 20:3 හා 20:4 කියන අභ්‍යාස කරන්න. මේවා ගණන් ගොඩාක් නෑ, පොඩ්ඩයි තියෙන්නේ, ලේසි අභ්‍යාස. ඉතින් ඒකයි මේ අභ්‍යාස හතරම්ම දීලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ අභ්‍යාස හැමිට කරන්න, කරලා තේරුම් අරගෙන කරලා ඊළඟ දිනේ පාඩමට හොඳින් සූදානම් වෙන්න. එනං අද පාඩමට සම්බන්ධ වුණු ඔගොල් හැම දිනාටම ආයුබෝවන්.